විදුසර හිතවතුනි නැවතත් අපි එකතු වෙන්නේ සයන්ස් වොච් සමග අද එපිසෝඩ් එකේ මම ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මීට දශක 7කට විතර ඉස්සර වෙලා පැරණි සෝවියට් දේශේ ඈත කෙළවරේ යූරල් කඳුකරේ සිද්ධ වුණා මරණ නමයක් මේම කියන කොටත් ඔබේ සමහරු මේ ගැන දන්නවා මෙන්න මේ මරණ නවය පිලිබඳ අබිරහස විද්‍යාත්මකව පැහැදිලි කරගන්න පුළුවන් ද කියලා තමයි මම අද ඔබත් එක්ක කතා කරන්නේ මොනවද මේ සිද්ධිය මොකක්ද මේ සිද්ධිය කවුද නැති උනේ මේ සිද්ධිය තමයි ඩයට් ලෝව් පාස් ඉන්සිඩන්ට් එහෙමත් නැත්නම් ඩයට් ලෝව් දුර්ගයේ අබිරහස මොකක්ද මේ ඩයට් ලෝව් දුර්ගයේ අබිරහස කියලා කියන්නේ 1959 ජනවාරි මාසයේදී රුසියාවේ යූරල් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍යයෙක් වන ඉගෝර් ඩයට්ලෝව් ඔහු තමයි මේ ඡායාරූපයේ ඉන්නේ ඔහු ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා යූරල් කඳුකරයේ උතුරු ප්‍රදේශයට ඒ කියන්නේ ඔහු ප්ලෑන් කරන්නේ අර ශීත කාලයේ කැම්පින් ට්‍රිප් යන්නේ අන්න ඒ වගේ එකක් ඔහුගේ බලාපොරොත්තුව තමයි ඊට කලින් කිසිම රුසියානුවෙකු බය නොතැබූ යූරල් කඳුකරයේ ප්‍රදේශ වෙත සම්ප්‍රාප්ත වීම ඔහුගේ මේ ට්‍රිප් එකට එකතු වෙනවා ඔහු වගේම මේ වගේ කැම්පින් පිළිබඳ හොඳ ප්‍රවීණත්වයක් තියෙන අවබෝධයක් තියෙන අත්දැකීම් තියෙන මිත්‍රයෝ 9 දෙනෙක්. ඒ කියන්නේ මිතුරෝ 7යි ඒ වගේම මිත්‍රයෝ දෙන්නයි සියලු දෙනා යූරල් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෝ හෝ උපාධි දරයෝ. මේගොල්ලන්ගේ බලාපොරොත්තුව වෙන්නේ දින 16ක චාරිකාවක් අවසානයේදී බොහොම ඈත කඳුකර ප්‍රදේශයක තියෙන ගමකට ඇවිල්ලා එතනින් ටෙලිග්‍රෑම් එකක් එවනවා විශ්වවිද්‍යාලයේ මිත්‍රයන්ට අපි නිරුපද්‍රිතව නැවත පැමිණියා කියලා. දැන් මේ විදිහට ටෙලිග්‍රෑම් එක ලැබෙන්නට ඕන දවස තමයි 1959 පෙබරවාරි 12. හැබැයි ටෙලිග්‍රෑම් එක එන්නේ නැහැ. මිත්‍රයෝ කල්පනා කරනවා ටිකක් හිම පතනය දරුණුයි මේක නිසා මේගොල්ලෝ ට්‍රැප් වෙලා ඇති එන්න බැරුව ඇති කියලා. පෙබරවාරි 20 වෙනවා. ටෙලිග්‍රෑම් එකක් නැහැ. තමන්ගේ මිත්‍රයෝ කණ්ඩායමක් නැහැ. මෙන්න එතකොට හැම කෙනෙක්ම කලබල වෙනවා විශ්වවිද්‍යාලයේ මිත්‍රයෝ කලබල වෙනවා දෙමව්පියෝ ඥාති හිත මිත්‍රාදීන් කලබල වෙනවා කලබල වෙලා විශාල සර්ච් ඔපරේෂන් එකක් ඒ යූරල් ප්‍රදේශයේ පටන් ගන්නවා යුද හමුදාව පොලිසිය බන්ධනාගාර නිලධාරීන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඒ වගේම ඔය යූරල් ප්‍රදේශයේ ඉන්න මන්සි කියලා ගෝත්‍රිකයෝ වර්ගයක් ඒ මන්සි ගෝත්‍රිකයෝ මේ සර්ච් ඔපරේෂන් එකට එකතු වෙනවා හෙලිකොප්ටර් ගුවන් යානා විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් මේ පැත්තෙම මෙහෙයුමක් දියත් කරනවා මේ නැතිවෙච්ච සර්ස විශේෂය හොයන්න හැබැයි කිසිම හොඩුවාවක් නැහැ. දැන් මේගොල්ලෝ යන්නේ මෙහෙමයි. දැන් මේ ඡායාරූපේ පේන්නේ ඕන් යනවා. ඒ කියන්නේ ඕන් ඉස්සල්ලාම මේ ට්‍රිප් එක යන්නේ දුම්රියෙන් ගිහිල්ලා ඊට පස්සේ බස් එකේ ගිහිල්ලා ස්ලෙජ් එකේ ගිහිල්ලා ඊට පස්සේ ට්‍රක් වල ගිහිල්ලා ඊට පස්සේ මේ අය අර ඩයට් ලෝව් දුර්ගය පහු කරලා ඉහළට නගිනවා. ඒ කියන්නේ දැන් ඔය බර්ච් ෆර් වගේ ගස් තියෙන සීතල සුළං හමන වනාන්තර භූමිය පසු කරලා එතනින් උඩට ගස් නැහැ හිම විතරයි තියෙන්නේ ඩයට් ලෝව් දුර්ගය හරහා ඒ කඳුකර ඒ නිම්නයන්ට ඒ ප්‍රදේශයන්ට තමයි මොවුන් යන්නේ. ඉතින් මේ සර්ච් ඔපරේෂන් එකේ යන අයත් ඩයට් ලෝව් දුර්ගය හරහා උඩට නගිනවා. හැබැයි කිසිම හොඩුවාවක් නැහැ. මේ අය යනවා එක්තරා ප්‍රදේශයකට මේ පැත්තට කියන්නේ ඩෙඩ් මවුන්ටන් කියලා මලගිය කන්ද. එහෙමත් නැත්නම් මේකට කියන්නේ සයිලන්ට් පීක් කියලා. ඒ කියන්නේ නිසල මුදුන. අපි සාමාන්‍යයෙන් කියන්නේ අර බලු බල්ලෙක්වත් යන්නේ නැති පැති තියෙනවා කියලා. වෙන එකක් තියා මේ පැත්තට ඒ පැත්තේ ඉන්න මන්සි ගෝත්‍රිකයවත් යන්නේ නැහැ. ඒ කියන්නේ අරිම මුඩුම පාළු කිසිවෙක් යන්නේ නැති සීතල කුණාටු හමන හිමෙන් පිරුණු ගස් නැති ඒරියා එකක්. මෙන්න මේ පැත්තට යනකොට ඔවුන්ට හම්බ වෙනවා මේ ඩයට් ලෝ සහ පිරිසගේ කූඩාරම. හැබැයි මේ කූඩාරම මේ තියන්නේ ඒ කූඩාරම. මේක හිමෙන් යට වෙලා මේ කූඩාරම ඇතුලේ ඔවුන්ගේ ආහාර පිසිනලද ආහාර ඒ විදිහටම තියෙනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ බූට් සපත්තු, ඔවුන්ගේ ජර්නල්ස්, ඔවුන්ගේ කැමරා, ඔවුන්ගේ ඇඳුම් මේ හැම දෙයක්ම තියෙනවා. හැබැයි ඩයට් ලෝ හෝ ඔහුගේ මිතුරන් ගැන කිසිම සටහනක් නැහැ. ඊට පස්සේ දැන් මේ වටේ ප්‍රදේශයේ මේ සර්ච් ඔපරේෂන් එක යනකොට කන්ද උඩ ඉඳලා පල්ලෙහා වනාන්තරයේ දිහාට ගිය අඩි සලකුණු දකින්න ලැබෙනවා. ආය ටිකක් හොයාගෙන යනකොට පහුවදා කීප දෙනෙකුගේ මල සිරුරු දකින්න ලැබෙනවා. තව මාස කීපයක් ගිහිල්ලා හිම දිය වෙනකොට ඉතුරු 4 දෙනාගේ මල සිරුරුත් හොයාගන්න ලැබෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි.
රින 25 සීතලක සෙල්සියස් අංශක රින 25 සීතලක මේ අය සීතලෙන් සමහරු ගල් වෙලා මැරිලා. ඒක ප්‍රශ්නයක් නෑ තේරුම් ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ සමහර අයට හොතටම පහර දීලා ඇස් ගලවලා දිව කපලා තොල් කපලා ඇහි මෙම කපලා ඒ වගේම මේ උරහිස් වල එමත්නම් මේ අපි කියන්නේ මේ අපේ රිප් කේජ් එක මේ මේ ඒවා සියල්ල කැඩිලා සමහරුන්ගේ අභ්‍යන්තර රුධිරය වහනේ වෙලා ඒ වගේම බීතියෙන් මුහුණු විකෘති වෙලා සමහරුන්ගේ ඇඳුම් වල අධික විකිරණශීලතාවක් පවා දකින්න ලැබුණා දැන් මේ වගේ බලු බල්ලෙක්වත් යන්නේ නැති පාළු භූමියක මේ වගේ තරුණ කණ්ඩායමකට මේ අය ක්‍රීඩකයෝ සහ මේ 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 ඉන්න තරුණියන් පවා විශ්වවිද්‍යාලේ ක්‍රීඩිකාවෝ මේ වගේ තරුණ පිරිසකට මේ විදිහට පහර දුන්නේ කවුද දැන් පරීක්ෂණය කරගෙන යනකොට ඊළඟට තව ඉතාලම සිත් ගන්නා සුළු දෙයක් තියෙනවා මේගොල්ලන්ගේ කූඩාරම කපලා බොහෝ දෙනෙක් කල්පනා කළා අනිවාර්යයෙන්ම මේගොල්ලෝ කූඩාරම ඇතුලේ ඉන්නකොට පිටතින් කූඩාරම කපලා ඇතුළට පහර දුන්නා. පහර දෙනකොට මේ අය මරු විකල්ලෙන් වගේ එළියට දුවගෙන ගියා. අනිත් ලස්සන වැඩේ තමයි මේ අය අඩ නිරුවතින් තමයි එළියට දුවගෙන ගිහිල්ලා තියෙන්නේ. එක්කෙනෙක් විතරක් එක බූට් එකක් දාගෙන ගිහිල්ලා. අනිත් කකුලට බූට් එක නැහැ. ඒ වගේම දැන් සෙල්සියස් අංශක රින 25ක උෂ්ණත්වයකදී ඒ වගේ ඇඳුම් නැතුව අඩ නිරුවතින් සිහි කල්පනාව තියෙන මිනිහෙක් එළියට දුවගෙන යයි කියලා හිතන්න අමාරුයි. දැන් මේ විදිහට තමයි මේ අය මේ ගිහිල්ලා හිටියේ ඊට පස්සේ දැන් මරණ පරීක්ෂණය සහ වෙනත් පරීක්ෂණ කරගෙන යනකොට අනාවරණය වෙනවා කූඩාරම එලියෙන් කපලා නෙවෙයි කූඩාරම ඇතුලෙන් කපලා පිටතට ගිහිල්ලා තියෙන්නේ කියලා ඒක හරි පුදුම දෙයක් ඊට පස්සේ මේගොල්ලන්ගේ සිරුරු පරීක්ෂා කරනකොට විශේෂඥයෝ කියනවා පහර දීම පිටත සිට ඇතුලට නෙවෙයි ඇතුලේ ඉඳන් එළියට ඒ කියන්නේ මුලින්ම අස්ති විනාශ වෙලා ඊට පස්සේ පටක විනාශ වෙලා ඊට පස්සේ අනිත් අවයව විනාශ වෙලා ඊට පස්සේ තමයි එළියට හානිය සිද්ධ වෙලා තියෙන්නේ වාර්තාවේ සඳහන් වෙනවා මිනිස්සෙකුට නම් මෙවැනි පහර දීමක් කරන්න බෑ කියලා ඊට පස්සේ කොහොම හරි සෝවියට් බලධාරීන් මේක නැචරල් කෝසස් මත ස්වාභාවික හේතුන් මත සිද්ධ වෙච්ච මරණයක් කියලා පරීක්ෂණය නවත්තනවා විතරක් නෙවෙයි ඊට පස්සේ මේ ඒ නිලධාරිනුත් මාරු කරනවා. ඒ ප්‍රධාන නිලධාරියා 21 වෙනි සීවසේ මුලභාගයේ විශ්‍රාම ගියාට පස්සේ කියනවා මගේ නිරීක්ෂණ ඉදිරිපත් කරන්නට එපා කියලා මට බල කිරීමකුත් සිද්ධ උණයි කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකෙන් මේ ඥාතීන් සහ ඒ පෞල්වල දෙමව්පියෝ මේකෙන් සෑහීමටපත් වෙන්නේ නැහැ. ඔවුන් නිකිතා ක්‍රුසේෆ් රාජ්‍ය නායකයාට පවා ලියනවා නැවතත් පරීක්ෂණය කරන්න කියලා. නමුත් පරීක්ෂණය නැවත ආරම්භ කෙරෙන්නේ නැහැ. මෙහි ප්‍රතිපලය තමයි අපි අර කියන්නේ කන්ස්පිරසි තියරීස් කියලා එක එක කුමන්ත්‍රණ න්‍යාය රසක් මේ ඩයට් ලෝ සහ ඔහුගේ සගයන්ගේ මරණ පිළිබඳව ගොඩ නැගෙනවා. එක න්‍යායකින් කියනවා මේක පිටසක්වල පහර දීමක් කියලා. මොකද මෙයාගේ අත් පිලිස්සලා තියෙන්නේ. ඒ අපට ගස් වලට හානි සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ පිටත සිටන් ඇතුළට නෙවෙයි ඇතුළ සිට පිටතට එන විදිහේ මිනිස්සුයෙකුට කරන්න බැරි පහල දීමක් මෙයාට කරලා තියෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් කියනවා පිටසක්වල ජීවීන්ගේ මැදිහත් වීමක් ඔවුන්ගේ ආක්‍රමණයක් මෙතන තියෙනවායි කියලා. තව බිරිසක් කියනවා මේක පිටසක්වල නෙවෙයි හමුදා පහර දීමක් කියලා. ලස්සන වැඩේ කියන්නේ රුසියාවේ KGB විතරක් නෙවෙයි ඇමරිකාවේ CIA ත් මේකට ගාවනවා. දැන් මෙන්න මේ පුද්ගලයා මේ කණ්ඩායමේ ඉන්න මේ පුද්ගලයා සරස විශේෂයක් නෙවෙයි. ඔහු ටිකක් ඊට වඩා වයසිනුත් වැඩි. ඔහු අවසාන මොහොතේ තමයි බලධාරීන් විසින් මේ කණ්ඩායමට එකතු කරන්නේ. මෙයාවත් එකතු කරගෙන යන්නේ කියලා. මේක හරිම කුතුහලජනක කාරණයක්. අවසාන මොහොතේදී බලධාරීන් විසින් සරස විශේෂයෝ දන්නේ නැති පුද්ගලෙක් මේ කණ්ඩායමට එකතු කරනවා. ඔහු දෙවෙනි ලෝක යුද්ධයේ සොල්දාදුවෙක්. බොහෝ දෙනෙක් අතටත් විශ්වාස කරනවා ඔහු KGB නියෝජිතයෙක් කියලා. ඉතින් මේ අනුව මේක KGB සංවිධානයෙන් කරපු වැඩක් කියලා සමහරු කියනවා. මේ පුද්ගලයා මේ කණ්ඩායමට එකතු කළේ ඔය ප්‍රදේශයේ ඔය යුරල් ඔය උතුරු ප්‍රදේශය ආසියාව සහ මේ කියන්නේ යුරෝප මායිම මේ ප්‍රදේශයේ CIA ඔත්තුකරුවෝ ඉන්නවා කියලත් කටකතාවක් තියෙනවා. ඔවුන්ට යම් කිසි මේ කියන්නේ ප්‍රහාරයක් නෙමෙයි යම් කිසි නොමගෑවීමක් කරන්න ගිහිල්ලා CIA නියෝජිතය මේක තේරුම් අරගෙන මේ සියලු දෙනා ඝාතනය කළා කියලා තියරි එකකුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. දැන් අපි ඔය කියන්නේ යටි බිග් ෆුට් කියලා අපි අර හිම මිනිහෙක් ගැන කතා කරන්නේ ලොකු අඩි තියෙන ඒ වගේ හිම මිනිහෙක්ගේ පාර දීමක් කියලා න්‍යායකුත් මේ මරණ සම්බන්ධයෙන් ගොඩනැගිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රදේශවල මිනිස් කනට දරන්න බැරි ශබ්දයක් හුලං නිසා හෝ වෙන්න පුළුවන්
ඇති වෙනවා මේක අර මිනිස් කනට දරන්න පුළුවන් තාරතාවෙන් එළිය තියෙන්නේ ඒ ඩෙසිබල් පරාසයෙන් එළිය තියෙන්නේ එතකොට ඒ වගේ ශබ්දයක් දිගටම අහගෙන ඉන්නකොට අසහනයට පත් වෙලා නිකන් උමතු භාවයට වගේ පත් වෙලා මරු විකල්ලෙන් වගේ මේ පිරිස අඩ නිරුවතින් අර මේ මේ ටෙන්ට් එක කපාගෙන එළියට පැනලා දුවන්න ඇති ඒ දුවනකොට සෙල්සියස් අංශක ඍණ 25 උෂ්ණත්වයේ මේ අය ගල් වෙලා සීතලෙන් මැරෙන්න ඇති කියලා එහෙම න්‍යායකුත් තියෙනවා ඒ විතරක් නෙවෙයි යම් කිසි න්‍යෂ්ටික අත්හදා බැලීමක් අත්වැරදීමක් නිසා මේ මිශෛලයේ හෝ මේ ආයුධේ පතිත වෙන්නේ මේ ප්‍රදේශයට පතිත වෙලා අර කඳුනගින්නන්ට සිද්ධ වෙන එහෙම නැත්නම් මේ සරසවි සිසුන්ට සිද්ධ වෙන කායික හානිය සිද්ධ වෙන්නේ මේ මිසයිල පිපිරීම නිසා ඊට පස්සේ විකිරණශීලතාව ඔවුන්ගේ ශරීරයෙන් වාර්තා වෙන්නේ ඒ නිසා ඊට පස්සේ බිය වෙලා දුවනකොට සීතලේ ගල් වෙලා මැරෙන්නදි කියලා එහෙම න්‍යායකුත් තියෙනවා මේ වගේ තව එකක් තියෙනවා පෙම්පල හිලව්වක් නිසා එකිනෙකා මරාගත්තා කියලා එහෙමත් එකක් කියනවා. නමුත් ඉතින් මේ අවුරුදු 20 ගණනක සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාව පෙම්පල හිලව්වක් නිසා අපිදම කෙල්ලෙක්ින්ද ගහ මරාගෙන ඔච්චර උඩ අඩි 3600ක් උඩ. හරි මියයයි කියලා හිතන්නත් ටිකක් අමාරුයි. හැබැයි විද්‍යාත්මකව සෑහෙන තරමට පිළිගන්න තම න්‍යායක් තියෙනවා. ඒක තමයි ඇවලාන්ච් තියරි කියලා කියන්නේ. දැන් ඔබට පේනවා මේක කඳු බෑවුමක්. දැන් මේ රූපේ දිහා ඔබට බැලුවොත් පේනවා ඔවුන් ඔවුන්ගේ කූඩාරම පිහිටවලා තියෙන හැටි මේ වගේ හිමෙන් පිරුණු කඳු මුදුන් වල උඩ තියෙන හිම ස්තරයක් ඒක මේ හුලඟින් ගෙනල්ලා තැම්පත් වෙන හිම දැන් ඒක මේ රූපේ ඔබට පේනවා ඊට පස්සේ ඒ ස්තරයට යටින් තියෙන තව හිම ස්තරයක් ඒ හිම තට්ටුව එච්චර ශක්තිමත් නැහැ නිකන් බිඳෙන සුළුයි මේ බිඳෙන සුළු හිම තට්ටුවට යටින් තව හිම තට්ටුවක් තියෙනවා ටිකක් තදයි ඊටත් යටින් තමයි පිහිටි පොළව තියෙන්නේ දැන් මේ වගේ භූමියක ඔබ කූඩාරමක් ගහනවා නම් මොකද වෙන්නේ නිකන් ගැහුවොත් ඔක හිමත් එක්ක යන්න පුළුවන් උදේ නැගිටලා බලනකොට කිලෝමීටර් කීපයක් පල්ලෙහා ඉඳක් පුළුවන් කියලා හිතනවා වෙලාවකට ඒ නිසා මේ අය කරන්නේ මේ පළපුරුදු මේ වගේ හයිකර්ස්ලා කරන්නේ පිහිටි පොළව එනකම්ම හාරනවා දැන් මේ බලන්න මේ රූපේ පේනවද ඕන්නකම් යුරක් වගේ කපලා ලොකු කුට්ටියක් ඉවත් කරලා තමන්ගේ කඳවුර පිහිටවලා තියෙන තමන්ගේ ටෙන්ට් එක ගහලා තියෙන්නේ එතකොට උන්ට තව වාසියක් එනවා. තම් ඕන් ඉන්නේ නිකන් යුරක් වගේ එකකට මුවා වෙලා ඉන්නේ. ඒතොර අර සීතල දැඩි කුණාටු වගේ හුලං වලිනුත් උන්ට ආරක්ෂාව ලැබෙනවා. දැන් මේක තේරුම් ගන්න පුළුවන්. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඇවලාන්ච් තියරි එක ගේන අය කියනවා ඩයට් ලෝ සහ පිරිස තමන්ගේ කූඩාරම පිහිටවන්නේ ලොකු හිම යුරක් වගේ එකක් ළඟ. එතකොට බැරි වෙලාවත් ඒ යුර උඩින් හිම කුට්ටි වැටුනොත් මොකද වෙන්නේ? මෙන්න මේක තමයි න්‍යාය. අර හිස්කබල පොඩි වෙච්චි දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ එක්කෙනෙකුට නම් සුළු තුවාල අනිත් එක්කෙනාට සෑහෙන හිස්කබලට අලාභානි සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් ශාරීරික හානි සමහරුන්ට සිද්ධ වෙලා. ඊළාට කැඩිලා අභ්‍යන්තර රුධිර වහනේ සිද්ධ වෙලා මේවා සිද්ධ වෙන්න ඇත්තේ මේ යූරෙන් වැටුණු හිම කුට්ටි නිසා වෙන්න පුළුවන් කියලා ඒ විශේෂඥයෝ කියනවා. දැන් මේ විදිහට හිම කුට්ටි කඩාගෙන වැටුණා නම් අනිවාර්යයෙන්ම මේ අයගේ හිතට එන දේ තමයි ලොකු ඇවලාන්ච් එකක්. ඒ කියන්නේ ඇවලාන්ච් එකක් කියන්නේ අපි කියන්නේ අර ලොකු ඉහළ ඉඳන් එන හිම දාවයක් කියලා කියන්නේ ලොකු හිම ප්‍රවාහයක්. අර නාය යනවා වගේ ලොකු හිම ප්‍රවාහයක් කඳ පල්ලෙහාට එනවා. දැන් මේ අය ඊටම පළපුරුදු අයනේ. මේ වගේ මේ පරිසරවලට ඕන් කල්පනා කරන්නට ඇති කියලා කියනවා ලොකු ඇවලාන්ච් එකක් කුඩින් එනවා කියන්නේ. මේගොල්ලෝ ඇඳුම් අඳින්න පරක්කු වෙන්නෙත් නැහැ. මේ අර දොරෙන් යන්න පරක්කු වෙන්නෙත් නැහැ. ටක් ගාලා ටෙන්ට් එකේ බිත්තිය කැපුවා. ඒ ටෙන්ට් රෙද්ද කැපුවා එළියට පැනලා. ප්‍රතිඵලය එළිය උෂ්ණත්වය ඍණ සෙල්සියස් අංශක 25යි. එතනින් එහාට වෙච්ච දේවල් ගැන ආය අමුතුවෙන් කතා කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්න තියෙන්නේ මේකයි. සමහරුන්ගේ ඇස් නැහැ, එක්කෙනෙක්ගේ දිව නැහැ, සමහරුන්ගේ තොල නැහැ, සමහරුන්ගේ ඇහිබම නැහැ. ඊට පස්සේ මේගොල්ලන්ගේ අත් පිලිස්සිලා මේගොල්ලන්ට ගොඩක් හානි සිද්ධ වෙලා ශරීර අභ්‍යන්තරයෙන් එළියට පහර දීමක් සිද්ධ වුණා වගේ දෙයක් වෙලා මේක උනේ කොහොමද මේකට මේ අය කියන්නේ මේ විශාල හිම කතරක විශාල හිම කන්දක සෙල්සියස් අංශක ඍණ 25ක උෂ්ණත්වයකදී අපේ මේ බඹයක ශරීරය අඩි 6ක විතර මිනිස් සිරුර කායිකව ජෛව විද්‍යාත්මකව රසායනිකව මොන වගේ විපර්යාසවලට භාජනය වෙයිද කියලා කියන එක අපිට පල්ලෙහා ඉඳන් කියන්න බෑ. අපි නොහිතන විදිහේ ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් එමත් ආන්තික ප්‍රතිඵල මිනිස් සිරුරට ඇති වෙන්න පුළුවන් කියලා මේ විශේෂඥයෝ කියනවා. තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මේ සමහරුන්ගේ ඇඳුම්වල අධික විකිරණශීලීතාවයක් නිරීක්ෂණය වෙනවා.
මේ ගෞණේ කොහමද මෙයාගේ අත් එහෙම පිලිස්සලක් තියෙනවා මෙන්න මේක හොයාගෙන යනකොට එලි වෙනවා මේගොල්ලන්ගේ කූඩාරම ඇතුලේ ආලෝකයේ සපයපු ලාම්පුව මේක තෝරියම් තමයි මේකේ ශක්ති ප්‍රභවය තෝරියම් වලින් තමයි මේක ක්‍රියා කරන්නේ ඔබ දන්නවා තෝරියම් කියලා කියන්නේ අතිශයින්ම විකිරණශීලී මූලද්‍රව්‍යයක් මේක ප්ලූටෝනියම් ඒ වගේ යුරේනියම් මේ වගේ ආවර්තිතා වගුවේ විකිරණශීලී මූලද්‍රව්‍ය තියෙන ඇක්ටිනයිඩ් ශ්‍රේණියේ තමයි තෝරියම් තියෙන්නේ ඉතින් ඒ නිසා පැය 7ක් 8ක් විතර තෝරියම් ලාම්පුවක් ළඟ නිදාගෙන ඉන්නකොට ඔවුන්ගේ ඇඳුම් වලින් විකිරණ වාර්තා වීම විකිරණශීලීතාවක් වාර්තා වීම පුදුම වෙන්න දෙයක් නැහැ කියලා විශේෂඥයෝ කියනවා හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ ඇවලාන්ච් තියරි එක ගැන කියනකොට සමහරු කියනවා ඒ වගේ ලොකු හිමදාවයක් උඩ ඉඳන් පල්ලෙහාට එන්න නම් ඒ කන්දේ බැවුම ඒ කියන්නේ ආනතිය සාමාන්‍යයෙන් අංශක 30කට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න ඕනේ කියලා. හැබැයි මේ කියන ප්‍රදේශයේ ආනතිය 30ක් නෑ 30ට වඩා පොඩ්ඩක් අඩුයි. හැබැයි එතකොට විශේෂඥයෝ කියනවා මේක සාමාන්‍ය කන්දක් නෙවෙයිනේ හිම කන්දක්නේ. එතකොට හිම කන්දේ ආනතිය කියන එක වරින් වර හිම වැටීමේ ස්වරූපය අනුව වෙනස් වෙනවා කියලා. මෙහෙම බලනකොට මේ ඔක්කොම කන්ස්පියරි තියරීස් අතරේ මේ හිමදාවයේ න්‍යාය එමත් නැත්නම් මේ මේ අවලාන්ච් එකේ න්‍යාය තමයි ටිකක් ඩයට් ලෝව් අභිරහසට ඒක ඒක අපිට විසඳගන්න ටිකක් උදව් වෙනවා වගේ පේන්නේ. හැබැයි ලස්සන දේ තමයි මනරම් දේ තමයි දශක 7ක් ගත වුණාට පස්සෙත් සියලු දෙනා තවම මේ තියරි එක ගැන ඒකමතිකත්වයකට ඇවිල්ලා නැහැ. ඔබ දන්නවද ඩයට් ලෝව් රිසර්චර්ස්ලා ඉන්නවා. රුසියාවේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම ඉන්නවා. ඔවුන් අවුරුදු පතා රුසියාවට ඇවිල්ලා යුරල් ප්‍රදේශයේ උතුරු කොටසට ගිහිල්ලා මේ ඩයට් ලෝව් සහ පිරිස ගියපු මේ ට්‍රිප් එක ආදර්ශනය කරනවා. ගිහිල්ලා ඩයට් ලෝව් පාස් හරහා ගිහිල්ලා ඩෙඩ් මවුන්ටන් පැත්තට ගිහිල්ලා කැම්ප් එකක් ගහලා ඡායාරූප අරගෙන මොකක්ද එදා සිද්ධ වෙන්නට ඇත්තේ කියන එක අදටත් ඔවුන් පරීක්ෂා කරලා බලනවා. මේක තමයි මේ අභිරහසේ තියෙන සුන්දරත්වය. තවමත් සම්පූර්ණයෙන්ම විසඳගන්න බැරි වෙලා තියෙන එක තමයි ඒකේ තියෙන සුන්දරත්වය. එහෙමනම් මේ වගේම එපිසෝඩ් එකකින් අපි නැවතත් සයන්ස් වොච් සමග හමු වෙමු. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න. notification වලට bell icon එක click කරන්න.